අයිබෝන් සුබ දවසක්. වාහන ආනයනය ගැන අවසන් තීරණය මොකක්ද? ගොඩක් දෙනෙක් කියනවා වීඩියෝ දාලා වාහන ආනයනය කරන්න පටන් ගත්තලු. පොදු ප්‍රවාහන සඳහා අවශ්‍ය වාහන ඔන්න ගෙන්නනවලු, තව සතියකින් විතර ගෙන්නනවා කියලා සමහරු දාලා තියෙනවා. ඇත්තම කතාව මොකක්ද කියලා අපි බලමු. උපුටා ගැනීම හිරු නිවුස් වලින්. ඔන්න වාහන ආනයනය කරන්න සූදානම් වුවත් නව රජයේ තවමත් නිශ්චිත සැලසුමක් පිළිබඳව ප්‍රකාශයට පත් කරලා නැහැලු. හැබැයි වත්මන් ආර්ථික තත්ත්වයේ හමුවේ වාහන ආනයනය කරන්න ඉඩ සැලසෙන ආකාරය පසුගිය රජයේ විසින් කාල රාමුවකට අනුව ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේම තමා ඒ කාල රාමුවට අනුව ඉදිරියට යන්න පුළුවන් කියලා තමා මහ බැංකුව වගේම මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවසන්නේ. ඉතින් මහ බැංකුව අධිපතිතුමා පවසන්නේ වාහන ආනයනය තහනම ක්‍රමයෙන් ඉවත් කිරීමට හේතු වූ මූල්‍ය තත්ත්වය රජයේ මාරුවෙන් පසුවද නොවෙනස්ව පවතිනවා කියලා තමා මෙතුමා කියන්නේ. 2025 පෙබරවාරි මාසේ පළවෙනිදා ඉඳලා පුද්ගලික වාහන ආනයනයට පනවා තිබුණු සීමාවන් සම්පූර්ණයෙන් ඉවත් කරන බව තමා පාලන අධිකාරිය නිවේදනය කරලා තියෙන්නේ. කෙසේ නමුත් වාහන ආනයනය පිළිබඳ අවසන් තීරණය මුදල් අමාත්‍යාංශයේ සතු බව තමා මහ බැංකුව අධිපතිතුමා ප්‍රකාශ කරන්නේ. පසුගිය රජයේ විසින් වාහන ආනයනය කරනකොට ඒක අධියර 3කින් සිදු කරන බව තමා ඔවුන් ප්‍රකාශ කරලා තිබුණේ. පළවෙනි අධියරේ පොදු ප්‍රවාහනයේ 2024 ඔක්තෝබර් පළවෙනිදා ඉඳන්, දෙවෙනි අධියරේ වාණිජ හා භාණ්ඩ ප්‍රවාහනයේ දෙසැම්බර් පළවෙනිදා ඉඳන් 2024, තුන්වෙනි අධියරේ ලෙස පුද්ගලික මෝටර රථ ප්‍රවාහනය තමා 2025 පෙබරවාරි පළවෙනිදා ඉඳන් සිදු කරන බව තමා ප්‍රකාශ කරලා තිබුණේ. ඒ වගේම තමයි ඉතින් පසුගිය රජයේ විසින් තීරණයක් කරලා තිබුණු විශේෂ දෙයක් උනේ පරිසර හිතකාමී වාහන සඳහා මූලිකත්වය ලබා දෙනවා කියලා. ඒ කියන්නේ විදුලි වාහන සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා කියන එක. විශේෂයෙන්ම විද්‍යුත් ත්‍රිරෝද රථ දේශීයව එකලස් කිරීම, පෙට්‍රල් ඩීසල් බලයෙන් ක්‍රියාත්මක කරන ත්‍රිරෝද රථ ආනයනය කිරීමට අවසර නොදෙන බවත් තමා පසුගිය රජය ගත්ත තීරණ අතර විශේෂයෙන් වූයේ. ඉතින් ඔය කරුණු සියල්ලම පසුගිය රජයෙන් ගත්තේවා. මේ රජයෙන් කිසිම තීරණයක් තාම අරගෙන නැහැ ඔය පිළිබඳව. හැබැයි ඉතින් ඔන්න ඔය හේතුන් එක්ක වාහන ආනයනය කිරීම සම්බන්ධව මෙම සැලැස්මට ධනාත්මක අදහස් ලබා දෙනවා කියලා තමයි වාහන ආනයනයකරුවන් සංගමය ප්‍රකාශ කරන්නේ. ඉතින් ඔය කොයි විදිහට බැලුවත් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්න පුළුවන් වෙලා තියෙන මුදල් අමාත්‍යාංශයට. ඉතින් අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. මෙතෙක් ඔන්න ඔච්චරයි වාහන ආනයනය පිළිබඳව දැනට කියන්න තියෙන්නේ. ඉතින් මේ රජය කොයි කොයි විදිහට තීරණ ගනීද කියලා අපිට තවම කියන්න බෑ. අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. සියලු දෙනාටම ජය වේවා, සුබ දවසක්.